අයිබෝන් හැම දිනාටම ටෙක්නිකල් හන්දිය අපේ වෙබ්සයිට් එකට ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි හිතුවා මේ අවුරුද්ද ඉදලා අපිට තියෙන කාර්යබහුලත්වයත් එක්ක තරමක් වෙනස් විදිහේ වැඩසටහන් කීපයක් කරගෙන යන්න ඔයගොල්ලොත් එක්ක ඉදිරියට කටයුතු කරන්න. විශේෂයෙන් අපේ සිංහල ලිපි වලට අමතරව විවිධ තාක්ෂණික කාරණා වගේම එදිනදා තාක්ෂණික ප්‍රවෘත්ති ගැන කතා කරන්න අපි ඉතා කෙටි රෙකෝඩඩ් පොඩ්කාස්ට් එකක් පෝස්ට් කරන්න හිතුවා. අපි ඕගොල්ලොන්ගේ ප්‍රතිචාර අනුව ඉදිරියේදී අපි බලමු මේක මොන විදිහට කරගෙන යන්නේ කියලා. මේ පළවෙනි වැඩසටහනේදී අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ටෙක්නිකල් හන්දිය අපේ වෙබ්සයිට් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නත් අපි ඉස්සරහට මේ පොඩ්කාස්ට් හරහා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේ පිළිබඳ හැඳින්වීමක් කරන්නත් ඊට අමතරව ලංකාවේ සිංහල පාඨකයන් අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න විද්‍යාව හා තාක්ෂණික සම්බන්ධ විවිධ අධ්‍යාපනික ලිපි ලේඛන තොරතුරු හොයාගන්න අන්තර්ජාලය පාවිච්චි කරද්දී අපිට උදව් වෙන විවිධ වෙබ් අඩවි යන එහෙම පොඩි අවධානයක් යොමු කරන්නත් තමයි පළවෙනි වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ටෙක්නිකල් හන්දිය කියන්නේ මොකද්ද? ටෙක්නිකල් හන්දියේ ඇත්තටම අපේ ප්‍රධාන කණ්ඩායම විදිහට ඉන්නේ ලේඛක මණ්ඩලයේ විදිහට ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ E06 කණ්ඩායමේ E06 Works කියන ටීම් එක තමයි අපිත් එක්ක ප්‍රධාන වශයෙන් එකතු වෙන්නේ. ඕන කෙනෙක්ට වෙන කෙනෙක් නම් ලිපි ලියන්න කිසිම තහනමක් නැහැ. මේ විදිහට මම හිතන්නේ අපේ ලිපි කීපයක්ම ලියවලා තියෙනවා වෙන විසින් ලියන ලද ලිපි. ඉතින් නමුත් අපේ විශේෂත්වය තමයි අපිට යම් කිසි කෙනෙක් ලිපියක් එවනවා නම් අපි අනිවාර්යෙන් ඒක නිරීක්ෂණය කරලා ඒකේ හරි වැරදි බලලා අපි හැම විටම උත්සාහ කරනවා තොරතුරක් ඔහේ ඉදිරිපත් කරන්නේ නැතුව වගකීමකින් යුතුව නිවැරදි තොරතුරු විතරක් ඕගොල්ලන්ට ගෙනෙන්න. ඉතින් ඒක නිසා සමහර විට සමහර ලිපි සුළුසුළු වශයෙන් සංස්කරණය වෙන්න ඉඩ තියෙනවා. ඕගොල්ලෝ අපිට ලිපි යොමු කරනවා නම් කෙසේ වෙතත් ඕන කෙනෙක්ට ටෙක්නිකල් හන්දිය ලිපි පළ කරන්න පුළුවන්. විද්‍යාව හා තාක්ෂණය ඇත්තට විද්‍යාව හා තාක්ෂණය කියන කාරණය කියද්දි තව එක පුංචි පැහැදිලි කිරීමකුත් කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද අපේ ගොඩක් අය මේ තාක්ෂණය කියන වචනේ කියපු ගමන් කම්පියුටර් විතරයි මතක් වෙන්නේ. කම්පියුටර් සහ ෆෝන් වැඩිමුණත් වාහන. තාක්ෂණය කියන්නේ ඊට වඩා ගොඩක් කුළුල් විෂයපතයක්. අපි දකින චිත්‍රපට, සංගීතය මේ හැම දෙයක් පස්සෙම තියෙන ඇත්තටම තාක්ෂණයේ විශ්මිත නිමව. වෛද්‍ය විද්‍යාවද, එතකොට අභ්‍යවකාශ තාක්ෂණයද, යුද්ධ සඳහා පාවිච්චි කරන තාක්ෂණය, සාමය සඳහා පාවිච්චි කරන විවිධ තාක්ෂණික උපක්‍රම, ඉතින් මේ හැම එකක් පිටිපස්සෙම තාක්ෂණය කියන වචනේ අනිවාර්යෙන් ගෑවෙනවා. අනිවාර්යෙන් තාක්ෂණයෙන් අපි පරිගණක කියලා හිතනවට වඩා ලොකු ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඉතින් අපි ටෙක්නිකල් හන්දියේ මේ වෙනකොට ලිපි 100ට ඉතාමත් ආසන්නයි. ඉතින් අපි මේ ලිපි 100 ඇතුළත මේ විවිධ මාතෘකා ඔස්සේ අපි කතා කරලා තිනවා තාක්ෂණයේ විවිධ පැතිකඩන් පිළිබඳව. අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ඒ වගේ විවිධ මාතෘකා ඔස්සේ තාක්ෂණයේ ඔගොල්ලෝ අදට ගෙනෙන්න. මොකද සිංහල තාක්ෂණික වෙබ් අඩවි ගත්තොත් ඉතා වැඩි ප්‍රමාණයක් බිහි වෙලා තියෙන්නේ පරිගණක තාක්ෂණය කියන කොටස කතා කරන්නට විතරයි. ඉතින් අපි ඒක වෙනස් කරන්නට උත්සාහ කරනවා ටෙක්නිකල් හන්දිය මගින්. ඊට අමතරව විශේෂයෙන් උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ වෙනත් තාක්ෂණික පාඨමාලා හදාරණයට උදව්වක් වෙනත් විශේෂයෙන් අපි පළ කරපු ලිපි අතරින් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස්, පික් යන එහෙම ඉලෙක්ට්‍රොනික පිළිබඳ ලියවෙච්ච ලිපිවලට හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. අපි ඒ ලිපි ඉදිරියට කරගෙන යන පොඩ්ඩක් විතර ස්ලෝ වෙලා තියෙනවා. නමුත් අපි පොරොන්දු වෙනවා ඒ ලිපි කෙසේ හෝ ඉස්සරහට අරගෙන යන්නට. ඉතින් ඒ වගේ විවිධ ඔගොල්ලොන්ගේ අධ්‍යාපනික පාඨමාලා සදා වැදගත් වෙන විවිධ පැතිකඩයනුත් අපි සිංහලෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි ඇයි මේ පොඩ්කාස්ට් එකට බැස්සේ කියන එකත් කියන්න ඕනේ. ඇත්තටම මම මුලින් බලාපොරොත්තු වෙන්නේ සතියකට වතාවක් හෝ දෙවතාවක් තම මේ ගැන සම්පූර්ණ තීරණයක් නැහැ. විනාඩි 12ක විතර කෙටි පොඩ්කාස්ට් එකක් විදියට ඔයගොල්ලොන්ට YouTube වලට අප්ලෝඩ් කළා මේක රිලීස් කරන්න. අපි බලමු ඕගොල්ලොන්ගේ ප්‍රතිචාර අනුව අපි කාලය වෙනස් කරන්නට, වෙනත් මාතෘකා ගැන කතා කරන්නට වගේ අපි බලාපොරොත්තුවක් තියෙනවා.
ඉතින් පොඩ්කාස්ට් එකක් විදිහට අපි මේක ගෙනෙන්නට බලපාපු ප්‍රධාන හේතුවක් තමයි ඇත්තටම දැන් එන්නෙන් අපිට කාලය කියන දේ හිගවේගෙන යනවා. ඉතින් සිංහලෙන් ලිපියක් රචනා කරද්දී ලිපියකට අනුවත් කරන්න පුළුවන් කරුණු බොහොම සීමා සහිත වෙනවා. ඊට වඩා බොහොම පහසුවෙන් වැඩි බොහොම ලේසියෙන් ඕගොල්ලන්ට තොරතුරු ගෙනෙන්නට පුළුවන් අපිට මෙහෙම රෙකෝඩඩ් පොඩ්කාස්ට් එකක් විදිහට ඕගොල්ලන්ට අපි යමක් ඉදිරිපත් කළොත් ඉතින් කාලය පිළිබඳ තියෙන සීමා බාධක නිසා වැඩි තොරතුරු ප්‍රමාණයක් අඩු කාලයකින් ඕගොල්ලන්ට ගෙනෙන්නට පොඩ්කාස්ට් එකක් යොදා ගන්න පුළුවන් නිසා තමයි අපි මේ වගේ දෙයක් අත්අඩංගුවට උත්සාහ කරන්නේ. ඉතින් ඉස්සරහට අපි විද පාඩම් මාලා වගේම සතියේ තියෙන තාක්ෂණික ප්‍රවෘත්ති ගැනත් කෙටි පොඩ්කාස්ට් එකක් විදිහට අපි නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒ හැදින්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතින් අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිංහලෙන් අන්තර්ජාලය පාවිච්චි කරන ඕගොල්ලොන්ද සහයට ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් සහ වෙනත් ටූල්ස් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මෙතනදී අපි කතා කරන්න ඕනේ සිංහල වෙබ් අවකාශය ගත්තොත් මම විශේෂයෙන් මේ කතාවට මම මූලික කරගන්නේ තාක්ෂණය පිළිබඳ තාක්ෂණය සහ විද්‍යාව පිළිබඳ තොරතුරු හොයන්නන්ද උදව් කරගත හැකි වෙබ් අඩවි. ගත්තහම ඇත්තටම ආඩම්බරයි කියන්න ගොඩක් ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය ධනය වැය කළා කරන වෙබ් අඩවි රාශියක් තියෙනවා. ඉතාමත් හොඳ කන්ටෙන්ට් එකක් තියෙන බොහොමයක් ගැන ඕගොල්ලෝ වැඩි දෙනෙක් දැනටමත් දන්නවා ඇති. ඉතින් අපි ඒව ගැන තමයි ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හැම එකටම කලින් අපි මුලින්ම කතා කරන්න ඕනේ මේ සිංහල යුනිකෝඩ් ෆොන්ට්. ඒ කියන්නේ අපි ඔය Facebook එකේ කිහිම ස්ටේටස් අප්ඩේට් සිංහලෙන් ස්ටේටස් අප්ඩේට් කරනවා නම් ඒ වගේම මේ අපේ ටෙක්නිකල් හන්දි වුණත් ලිපි කියවනවා නම් අපි සිංහල යුනිකෝඩ් ෆොන්ට් තමයි පාවිච්චි කරන්නේ සම්මතයක් විදිහට. ඉතින් මේ සමහරවිට ගැටලු තියෙනවා මේ ෆෝන් වලට කොහොමද යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරන්නේ, XP වල යුනිකෝඩ් නැණි, ඔයගේ විවිධ ගැටලු තියෙනවා. ඉතින් ඒකට අපි මුලින්ම මතක් කරලා දෙන්න ඕනේ cbus.lk තමයි ස්ටෑන්ඩඩ් යුනිකෝඩ් පැකේජ් නිකුත් කරන්නේ. සාමාන්‍ය Windows operating system සඳහා ඕගොල්ලන්ට cbus.lk වෙබ් අඩවියට පිවිසිලා අවශ්‍ය ෆොන්ට්ස් එහෙම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සිංහලෙන් ටයිප් කරන්න, සිංහලෙන් ටයිප් කරන්න ඇත්තටම විජේසේකර යතුරු පුරවට හුරු වෙනවා නම් ඒක ඉතාමත් වටිනවා. ඒ කෙසේ වෙතත් වැඩි සිංහල පාවිච්චි වෙන්නේ නැත්නම් අපි සිංග්ලිෂ් කියලා කියන්නේ සිංහල ෆොනටික්ස් එන විදිහට ඉංග්‍රීසි අකුරු ටයිප් කරලා අපිට සිංහල යුනිකෝඩ් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩක් අය පාවිච්චි කරනවා UCSC යුනිකෝඩ් කන්වර්ටර් එක. ඇත්තටම Google වල සර්ච් එකක් දැම් UCSC යුනිකෝඩ් කියලා මුලට මෙන්නේ යුනිකෝඩ් කන්වර්ටර් එක කොළඹ විශ්වවිද්‍යාලයේ. ඊට අමතරව දැන් නම් තියෙනවා Google IME වලත් සිංහල ට්‍රාන්ස්ලිටරේෂන් ස්කීම් එකක් සහ ඒගොල්ලෝ ඊට අමතරව අපේ මෙහෙයුම් පද්ධතියටම එකතු කරගන්න පුළුවන් ආකාරයේ සෙටප් එකකුත් අපිට ලබා දෙනවා. ඉතින් මේ වගේ විවිධ ක්‍රම තියෙනවා සිංහල යුනිකෝඩ් අපිට ස්ථාපනය කරගන්න. ඔව්, ඒ වගේම ඕගොල්ලෝ මේ ෆෝන් වල එහෙම යුනිකෝඩ් සිංහල කියවන්නට ගැටලු තියෙනවා නම් ඒකටත් ඇත්තටම ගොඩක් ඔය Android වර්ගයේ ෆෝන් වලට එහෙම නම් සිංහල ස්ථාපනය කරන්න බොහොම ලේසියෙන් පුළුවන්. ඒව පිළිබඳ උපදෙස් ඕගොල්ලොන්ට අන්තර්ජාලයේ සිංහල තාක්ෂණික වෙබ් අඩවි වලින්ම ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඇත්තටම අපි ගත්තොත් සිංහල වෙබ් අවකාශය දිහා මේ විශේෂයෙන් සිංහල බ්ලොග් ඉන්ඩිකේටර්ස් අතිශය ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් ගොඩක් ප්‍රසිද්ධ බ්ලොග් ඉන්ඩිකේටර්ස් අතර තියෙනවා සිංහල බ්ලොගර්ස් යුනියන් වල බ්ලොග් ඉන්ඩිකේටර් එක, ඒ වගේම ලාංකීය සිතුවිලි, හත්මාලුව, ඉන්ඩිගේ සින්ඩිකේට් එකේ මේ වගේ සින්ඩිකේටර්ස් ගොඩක් තියෙනවා. මම මේ වගේ ලිපින මේත් එක්ක මම පළ කරන්නම්. ඉතින් ඒ බ්ලොග් සින්ඩිකේට් එකට ගියහම සිංහලෙන් ලියවිච්ච තාක්ෂණික විතරක් නෙමෙයි වෙනත් බ්ලොග් එහෙම රාශියක් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම ටෙක්නිකල් හන්දියෙත් අපි අපේ ෆෝරම් එක මේ වගේ ප්‍රශ්න කතා කරන්න අපි හැම කරලා තියෙනවා. ඉතින් ෆෝරම් එක කතා කරද්දී තියෙන රිලයබිලිටි එක ඒකින් යූසර්ස් ලගේ දැනුමට අනිවාර්යෙන් රඳාපවතිනවා.
ඊට අමතරව අපිට කතා කරන්න ඕන විශේෂ දෙයක් තමයි Google Groups. Google Groups වල ඇත්තටම සිංහල සම්බන්ධයෙන් විශේෂ group කීපයක් තියෙනවා. Unicode සමූහයක් තියෙනවා. ඊට අමතරව tech කතා සමූහයක් තියෙනවා. තාක්ෂණය ගැන කතා කරන්න බොහොම ක්‍රියාකාරී Google සමූහයක් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ වඩාත්ම හොඳින් ක්‍රියාත්මක වෙන පළදායිම Google සමූහය කියලා කියන්න පුළුවන්. ඊට අමතරව SDU එකේ Google සමූහයක් තියෙනවා සිංහල bloggers union. ඉතින් මේ වගේ Google සමූහවලට එකතු වෙලා ඔයගොල්ලොන්ට තවත් තොරතුරු රාශියක් තමන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න දැනුම හමුවාරු කරගන්න ඔයගොල්ලොන්ට මේ group හදා පුළුවන්. ඒ වගේම අපි තවත් ගියොත් syndicators වලින් එහාට ගිහිල්ලා මොනවද අපිට තියෙන තාක්ෂණය ගැන කතා කරන්න තියෙන web අඩවි කියලා අපි බැලුවත් ටෙක්නිකල් හන්දිය වගේ මතක් වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම නම් වශයෙන් කියන්නේ සෑහෙන ලිස්ට්යක් තියෙනවා. ඒක නිසා බ්ලොග් සින්ඩිකේට් එකට ගියාම ඔයගොල්ලන්ට මේ විද්‍යා තාක්ෂණික මාතෘකාවට තියෙන වෙබ් අඩවි ඔයගොල්ලන්ට අඳුන ගන්න පුළුවන්. ඒ අතරින් මම හිතන්නේ අපි සඳහන් කරේ නැත්නම් අසාධාරණයක් වෙනවා මේ ටෙක් කතා වෙබ් අඩවිය සහ skylk.com වෙබ් අඩවිය විශේෂයෙන් ටෙක් කතා වෙබ් අඩවිය තමයි ලංකාවේ තාක්ෂණික ගැටලු පිළිබඳ කතා කරන්න තියෙන හොඳම වේදිකාවක් විදිහට අපිට පිළිගන්නට පුළුවන්. සෑම සිකුරාදා දවසකම රාත්‍රී 9ට සජීවී පොඩ්කාස්ට් එකක් කරනවා. ඒ වගේම ටෙක් කතා මැගසින් එකක් තියෙනවා. මේ වගේ තව කොටක් දේවල් තියෙනවා. ඔයගොල්ලෝ ඒක විස්තර දැනගන්න පුළුවන් techkatha.com වෙත ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ skylk.com ඇත්තටම ගොඩක් වැදගත් අඩවිය ශ්‍රී ලංකාවේ තරක විද්‍යාවට ආදරය කරන අයට නිතිපතා අප්ඩේට් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තරක විද්‍යාව ගැන ආසාවක් තියෙනවා නම් ඒ ගැන කුතුහලයක් තියෙනවා නම් skylk.com වෙබ් අඩවියට පිවිසිලා ඔයගොල්ලන්ට තරක විද්‍යාව ගැන ගොඩක් තොරතුරු ගවේෂණය කරන්න අවස්ථාව ලැබෙනවා. මීට අමතරව සිංහල වෙබ් අඩවිය ගැන කතා කරොත් ඇත්තටම ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පත් හැම එකටම සිංහල වෙබ් අඩවියක් තියෙනවා. මේ ඔන්ලයින් පත්තරේ බලන්න පුළුවන්, සමහර ඒවා වගේ සම්පූර්ණ පත්තරේ බලන්න දෙනවා, සමහර ඒවා මුල් පිටුව විතරක් දෙනවා. ඉතින් ඕගොල්ලොන්ට Google වෙබ් අඩවියේ ඒ අදාළ පත්තරේ නම සර්ච් කරොත් ලංකාදීප, දිනමින, ලක්බිම මේ වගේ පත්තර, දිවයින මේ වගේ පත්තර රාශියක්ම සිංහලෙන් ඕගොල්ලොන්ට ගවේෂණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව අපේ ගොඩක් අය නොදන්න දෙයක් තමයි අපේ Google සර්ච් එන්ජින් එක උනා අපිට සිංහල වෙබ් අඩවි හොයාගන්න බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොනික කියන වචනය සිංහලෙන් සිංහල යුනිකෝඩ් වලින් Google එක සර්ච් කරොත් ඔයගොල්ලන්ට මේ සෑහෙන හොඳ ප්‍රතිචාරයක් Google සර්ච් එන්ජින් එකෙන් පවා ලැබෙනවා. ඒ වගේම තමයි මේ විකිපීඩියා වල සිංහල භාෂාවෙන් ලියවෙච්ච කොටසක් තියෙනවා. සිංහල භාෂාවෙන් ඇත්තටම ගොඩක් කන්ට්‍රිබියුටර්ස්ලා එක දැන් අප්ඩේට් කරගෙන යනවා. ඉතා සතුටුයි කියන්නේ. සිංහල ලිපි රාශියක් වීද විෂය පතයන් ඔස්සේ ලියවෙමින් පවතිනවා. ඉතින් ඕගොල්ලොන්ට සිංහල විකිපීඩියාව ගවේෂණය කරලා ගොඩක් තොරතුරු ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් සාරාංශයක් විදිහට කිව්වොත් අපිට සිංහලෙන් අපි තාක්ෂණය ගැන ඉගෙන ගන්නකොට ඇත්තටම ලංකාවේ ගොඩක් ස්වේච්ඡාවෙන් ඉවෙනුවෙන් උදව් කරන පුද්ගලයන් රාශියක් ඉන්නවා. ඉතින් ඊට අමතරව ඕගොල්ලොන්ට ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් Google සර්ච් එන්ජින් එක, විකිපීඩියාවේ සිංහල භාෂා කොටස, ඒ වගේම ටෙක්නිකල් හන්දිය වගේම ටෙක් කතා, වෙනත් සිංහල බ්ලොග් සින්ඩිකේටර්ස් ෆෝරම්ස් මේ හැම එකකම සිංහලෙන් අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හිතුවට ඉංග්‍රීසි දැනුමක් අඩු එක අන්තර්ජාලයේ කටයුතු කරන්න යම්කිසි බාධාවක් කියලා එහෙම දෙයක් ඇත්තටම නැහැ. මොකද අපි දකිනවා සමහර අවස්ථාවලදී ඉංග්‍රීසි වෙබ් අඩවියට වඩා බොහොම හොඳින් සහ බොහොම මේ සරලව සිංහල වෙබ් අඩවිවලින් සමහර අපිට ආවෙනික තාක්ෂණික ගැටලු වගේ දේවල් ඉතා හොඳින් විසඳලා දෙනවා. ඉතින් මෙහෙම බලපුවම අන්තර්ජාලය තුළ සිංහල භාවිතා කරන්න කිසිම අඩුපාඩුවක් නැහැ.
ඔව් අද පොඩ්කාස්ට් එක අවසන් කරන්නට කලින් සිංහල බ්ලොග් ලියන්නන් වෙනුවෙන් මම පුංචි ඉල්ලීමකුත් කරන්නට කැමතියි. මොකද අපි ගත්තොත් මම මුලින් කියලා වගේම අන්තර්ජාලයේ සිංහල බ්ලොග් අඩවිය අරන් යන බොහෝ දෙනෙක් ඒ දේ කරන්න ස්වේච්ඡා සේවයක් විදිහට. ඉතින් ඇත්තටම යම් කිසි පණිවිඩයක් අපිට ආපහු ලැබෙනවා නම් ඒක ඇත්තටම ඉතා වැදගත් දෙයක් වෙනවා අපි හැමෝටම. ඉතින් මම පොඩ්කාස්ට් එක අවසන් කරන්නට කලින් කරන ඉල්ලීම තමයි සිංහල වෙබ් අඩවියකට ගිහාම සමහරිට ඒකේ කන්ටෙන්ට් එක ඉතා හොඳ වෙන්න පුළුවන්. සමහරිට ඒකේ තියෙන දේවල් වැරදි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් පොඩ්ඩක් විශේෂයෙන් මම විශේෂයෙන් ඉල්ලන්නේ තාක්ෂණික පැත්තට අදාළ වෙබ් අඩවි වෙනුවෙන්. පොඩ්ඩක් ඕගොල්ලොන්ගේ අදහස හොඳ නම් හොඳයි, නරක නම් නරකයි, කිසි ගැටලුවක් නැහැ. ඒ වගේ ඕගොල්ලොන්ගේ අදහස් අපිට ඉතා වටිනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඔගොල්ලොන්ගේ අදහස් යෝජනා චෝදනා එහෙමත් මේ වෙබ් අඩවි වෙනුවෙන් ඔගොල්ලෝ ඉදිරිපත් කරන්න. එතකොට මම හිතන්නේ මේ වෙබ් අඩවි අරන් යන ඕන කෙනෙක් නිහතමානීව ඒ වෙබ් අඩවිය තව දියුණු කරන්නට ඕගොල්ලොන්ගේ අදහස් සලකාවල් ඔගොල්ලන්ටත් වඩා හොඳ සේවාවක් අරගෙන ඉන්න මේ සිංහල වෙබ් අඩවි හැම එකක්ම ඔගොල්ලන්ට උදව් උපකාර කරාවි. ඉතින් අදට අපි වෙන සමුගමු අවසන් කරන්නට මත්තෙන් නැවතත් කියනවා ඔයගොල්ලෝගේ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න අපි ඉදිරියේදී මේ අපේ සංකල්පයට කැමතිද, ඉදිරියට පොඩ්කාස්ට් විදියට සතිපතා ඉදිරිපත් කරන එකට කැමතිද, ලිපි වලින් ඔයගොල්ලෝ තා බලපොත් වෙන මොනවද මේ ඕන දෙයක් ඔයගොල්ලෝ කියන්න අවස්ථාව තියෙනවා. නැවතත් ඉක්මනින් වහමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මම technicalhandia.com වෙනුවෙන් උපුල්පල්ලේ කම්පියුටර්